දි විතුරා කතාවට අදරේ කරනවාාව කොඩක්කාදරෙන් පිළිගන්නවා දත් මගේ වීඩුව එකට. ඉතිං අද මං වීඩුවෙන් නොවත් එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇතිකර ගන්නේ. මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ඉදිරියට යනුකොට අපිට මෙන මේ වගේ දෙයක් දකින්න ලැබෙනෝ කියෙන කතාව. විශ්වාස කරන්න වෙනවා. විශේෂයෙන්ම උදුල් කාවවයක්. ඒවගේම ශෙහාර මේ තුන්දරම් මොනක හෙන හේතුවක් ගැයි මං අද වීඩුව එකෙන් නොවත් එක කතා කරන්නේ. ඉං ඩෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩිය එක බලලා. ඕටත් මෙනිම වඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තිබෙන වනම්. එහෙනම් අනිවාරයම මගේ ශනල් එක. සස්ක්‍රයිප් කරලා මාත්ත එක්ක සම්බන්ධ වන්න. ඒ වගේම ලයික් කරන්න? කමින් කරන්න තවත් නොදන්නයාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම ශා කරන්නත් අමතක කරන්න එපා කියලා ම මේ වෙලාවෙදි ඔයාගෙන් අමතර ඉල්ලීමක් කරනවා. ඉතින් පහුගේ කාලෙමා පිට මෙන්න මේ මගේ දෙයක් දකින්න. ලැබුණ කියන කතාව විශ්වාස කරන්න ඕනේ. විශේෂයම ඔයා දන්නවනේ ඒතමයි ඔය උදුල් කියල කියන්න ඊෂගේ සහෝදරයෙක් ගානයි. ඉතින් හැබැයි උදුල් මේ වෙනකොට ඊෂට ගොඩක් ආදරය කරත් ඒ කිසිම දෙයක් කියන්න නෑ. ත් කාවය හරහ දැනගන්නවා උදුල් කියල කියන්නේ. ඊෂට කලින් ආදරය කරපු කෙනෙක් විත්තිය. ඉතින් මේ ගැන දැනගත්තට පස්සේ. ශෙහරට ඕන වෙනවා. ඒ මාර්ගයෙන් උදුල් ලවා. අනිවාර්යෙන්ම ඔය ඊෂට කරදරයක් ඇති කරන්න. ඊෂා එවගේම විශාල් මේ දෙන්නෝ වෙන් කරන්න තියෙන. හොඳම මාර්ගගේ ඒකයි කියනදේ. අපිට මේ වෙලා වෙදි විශවාස කරන්න පුළුවන් කාරණාවක් විදියටයි ගන්න පුළුවන් වෙන්න කියනද. මං අද වීඩිවැකෙන්වාට සිහිපත් කරනවා. ඉතිං කොහොම හරි මේදේවලුත් එක්ක දැන් ඉදිරියට අපිට මගේ බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් කියනද. මං විශවස්ස කරනවා. ඉතිං ගොඩක් අවස්ථාවක්කදී අපිට ඉදිරියේ දී මෙන්න මෙහම දෙයක් තමයි දකින්න ලැබෙන්න්නේ කියනදේ මතක් කරනවා. උදුල් මුණගැහෙන්න්න ගිහිල්ලා ඔයාගේ ආදරේ නැතිවනේ විශාල් නිසානේ. ඒනිසා ඔයා ඒකට අනිවායම ක්‍රියාමාර්ගයක් ගන්න මෝනි කියලයි ශහර කියන්නේ හැබැ යිතින් ශෙහර නොදන්න කතාවක් කවය නොදන්න කතාවක් මෙතන තිබෙනවා. ඒ තමයි විශාල් කියල කියන්නේ උදුල්ගේ සහෝදරයා බව. ඉතිං කොහොමනත් ඒ මුණගැහන්න ගිහිල මෙහෙම කිවට පස්සේ තමන් කවදාවත් ඊෂට විරුද්ධෝක්සිමදයක් කරන්නෙත් නෑ ඒගේ තමන්ගේ මල්ලිට විරුද්ධෝ කිසිවත් කරන්නෙත් නෑ කියල තමයි උදුල් මෙතනදි කියන්නේ. විශේෂයෙන් මුදුල් මෙතනදි කියන්නේ කවදාවක්ත් ඊෂවත්ඒ වගේම විශාල්වත්. තමන්ගේ හිත රිද්වෙෙත් නෑ ඒ වගේම තමන්ට වැරද්දත් කරෙත් නෑ. තමන්ගේ ජීවිත, තියෙනකං ඒ දෙන්නවා ආරක්ෂා කරන්න තමන් පැදිලන්නවා කියලා. ඒ වගේම ශෙහාරට එයාල්ලගේ ඌමනා එපාකම් වලට තමන්ව මැදිහත් කරගන්න එපා කියලා තමයි මෙතෙන්දි කියන්නේ කියලා අපිට රිසස්ස කරන්න පුළුවන් කියන දෙක් මෙතෙදි පෙන්වා දෙන්න ඕේ.